හරි දරුනේ අපි දැන් කරන්නේ 10 වෙනි ගානේ part A එක part A එකේ තියෙන්නේ මම හිතන්නේ මේක වර්ගීය සමීකරණ ගාන හරි හරි බලමු අපි gx කියලා වර්ගීය සමීකරණයක් දීලා තියෙනවා ඍණ x වර්ගය 2යි lambda වතාවක් x ධනයක ඉන්නවා එතරම්ද ඍණ 3 ඉන්නවා मैं आगे लैम्डा अवे अवे ताप की ना कीनो होंगे हर हर इधर पर मैं क्यों ना जी एक्स एन ने मिन्न मैं आप आ रहे थे मुनाव आ रहे थे हाँ ए भी ना एक्स भी ना बी वाला बात की है आ ता रहे थे प्रकाशित करने मैं गाने में नोकिया की हमने मुहत्ते की ला पट्टा वीडियो में नमस्ते हिता ने बोला मैं इधर ना आप हिता नहीं दिखी මේ කියන්නේ gx වර්ගපූර්ණේ කරලා එන ප්‍රකාශනය පෙන්නන්න හරි එයා වර්ගපූර්ණ ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා. ඒ කියන්නේ වර්ගපූර්ණේ කරලා මෙන්න මේ ආකාරයෙන් ප්‍රකාශ කරන්න. මේ ආකාරයෙන් ප්‍රකාශ කරන්න නම් අපි කරන්න ඕනේ එයා වර්ගපූර්ණේ කිරීම. හරි? අපි මෙයාට කියන්නේ වර්ගපූර්ණ ආකාරය කියලා. ඒ වර්ගපූර්ණේ කරාට පස්සේ තමයි මෙහෙම x එකතැනකට එන්නේ. වර්ගපූර්ණ වර්ගපූර්ණ ක්‍රමවේදය කරලා ඉවරලා මේ ආකාරයෙන් ප්‍රකාශ කරොත් තමයි x වෙන්න මෙහෙම එකතැනකට ඉන්නේ. මේ දෙතනක ඉන්න x හරි ආ එහෙනම් අපි ගාන ෂේප් එකේ හදාගෙන මොකද වෙන්නේ කියලා බලමු හරි ආ මෙන්න බලන්න මෙයාව මට ලියන්න පුළුවන් මම පොඩ්ඩක් හදාගත්තොත් එහෙම ඍණ x වර්ගය මම x පදයේ ඍණම් පේන්න දෙනවා මෙන්න මෙහෙම ඊට අමතරව මෙතන ඉන්නවා 2යි lambda ඍණ 3 හරි මම මෙතනින් මෙන්න මේ ඍණ ලකුණ එළියට ගන්නවා ඍණ ලකුණ එළියට ගත්තොත් එහෙම ඇතුළට ඉතුරු වෙනවා x වර්ගය ඍණ 2යි lambda x කියලා හරි මෑගේ පිට ඉදිරිය වෙනවා 2යි lambda ඍණ 3 මම එළියට ගන්නෙ මෙන්න මෑගෙන් තමයි මම ඍණ ලකුණක් එළියට ගන්නෙ ඊට ගත්තොත් එහෙම දෙනවා ඍණ x වර්ගය ආපහු ගුණ කරලා බලන්න ධන 2යි lambda වතාවක් x එනවා හරි ඔයගොල්ලෝ බලන්න මෙන්න මේ පදය හැදෙන්න නම් මේ පදය හැදෙන්න නම් මම මොකක්ද ලියන්න ඕනේ x වෙන lambda වල වර්ගය කියලා නම් හරි නේද හරි බලන්න එතකොට ආපහු මේක දාන්න ඍණ ලකුණ එමු කියන්නේ මම මේ කියන්නේ වරහන් නැතුලේ ඉන්න කව හැදෙන්න නම් x වෙන lambda වල වර්ගය කියලා වරන් හරි නේද හරි ආ බලන්න x වර්ග වෙනවා මේ දෙන්නා ගුණිතය දෙමුණ වෙනවා ඍණ 2යි lambda x වෙනවා අන්තිමට ඉන්න ඕනේ හරි මුණා ඉන්න ඕනේ lambda වර්ගය කියලා එකේ වරහන ඇතුලේ වරහන ඇතුලේ කියන එක මම කියන්නේ මෙන්න මෙයායි ඉන්න මෙන්න මෙයාගේ ප්‍රසාරණය නේද පිටින් තමයි ඍණ ලකුණ ඉන්නේ නමයි මේක විල්ලා මම කියනවා මම මේක වෙන පාටකින් ගන්න නේ ධන lambda වර්ගය තමයි මෙයා විල්ලා අපේ මූලික ප්‍රකාශනයේට අදාළ නැති එක්කෙනෙක් නේද ආ ඒ කියන්නේ මූලික ප්‍රකාශනයේ දැන් ඉන්නවා කවුද මේ ඍණ ලකුණත් එක්ක බලුවොත් එහෙම ඍණ lambda වර්ගයක් ඉන්නවා ඍණ lambda වර්ගයක් ඊට කලින් හිටියේ නේ ඊට පස්සේ අනිත් අය බලන්න හදිය එයා දිහා මෙහෙම බලනවා බලලා प्रकाश कर එහෙනම් මම මෙයා ප්‍රකාශ කරන්න ඕනේ මෙයා මුලට දාලා lambda වර්ගය දෙන 2යි lambda ඍණ 3 ඍණ x ඍණ lambda ගේ වර්ගය කියලා දැම්මා. ඔන්න දැන් මම a ඍණ x ඍණ b ගේ වර්ගය ආකාරයට ප්‍රකාශ කරලා තියෙනවා. ඊට පස්සේ abc නිර්ණය කරන්න කියලා තියෙනවානේ. ab ව. ඒක කියන්නේ කවුද? lambda වර්ගය දෙන 2යි lambda ඍණ 3. b කියලා කියන්නේ කවුද? ඔයගොල්ලෝ දන්නවා මේකට අනුව b කියන්නේ lambda. හරි හරි ඔන්න ඒකේ පළවෙනි කැල කරා පළවෙනි කැල කියලා කියන්නේ ඒක ඉස්සෙල්ලාම ප්‍රකාශ කරන්න කියලා තියෙන්නේ ඒක කියනවා a හා b lambda ඇසුරෙන් නිර්ණය කළ යුතු තාත්වික නියත වේද මොකද lambda කියලා කියන්නේ තාත්වික නියතයක් එහෙනම් a කියලා කියන්නේ තාත්වික නියතයක් b කියලා කියන්නේ තාත්වික නියතයක් කලණීය භාවිතයෙන් තොරව කලණීය පාවිච්චි කරන්න එපා ඉතින් කලණීය පාවිච්චි කරන්න ඕනේ නැහැ කොහොමද වර්ගීය සමීකරණවල කතන්දර ගැන කතා කරන්නේ වර්ගීය ප්‍රකාශන ගැන මොකද වර්ගීය ප්‍රකාශන ගැන අපි හොඳට මේක ඉගෙනගෙන තියෙනවානේ. එතකොට කලණීය පාවිච්චි කරන්න ඕනේ නැහැ තමයි. අයිඩියන් දෙකුන්නේ නැහැ. හරි.
භාවිතයෙන්තරව y සමානයි gx ප්‍රස්ථාරයට උපරිමයක් පවතින බව සාධනය කරන්න y සමානයි gx ප්‍රස්ථාරයට මේනි gx නේ y සමානයි gx කියන්නේ y සමානයි මෙන්න මෙයා එහෙම නැත්නම් මෙන්න මෙයා හරි ආ අපි පොඩ්ඩක් මෙහෙම අරන් අවුලන්නේ පොඩ්ඩක් මොකද ආ එතකොට y සමානයි gx විතර විතර ආ මෙයාල උපරිමයක් පවතින බව පෙන්වන්න කියලා කියනවා ඒ කියන්නේ y සමාන කවුද මෙන්න මෙයා ලැම්ඩා වර්ගය දන 2යි ලැම්ඩා වෙන 3 ඔන්න ඉන්නවා 3 x වෙන ලැම්ඩා වල පූර්ණ වර්ගය හරි මෙයාල උපරිමයක් පවතින බව පෙන්වන්න කියලා කියනවා හරි ආ එහෙනම් ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා එයාල උපරිමයක් පවතින බව පෙන්වන්න කියලා කියනවනේ අපි බලන්න ඕනේ එයාට යම් කිසි කෙනෙක්ට උපරිමයක් පවතිනවා නා මට අද මලපැන්න මගේ උපරිම සීමාවට මලපැන්න. ඒ කියන්නේ එයාට තරහ යන සීමාව ඊට වඩා අඩුයි. හරි? මට තරහා ගියා මාර විදියට මගේ උපරිමිට යකානක් දෙයිය කියනවනේ. ඒ කියන්නේ එයාට තරහ යන උපරිම සීමාව. ඒ කියන්නේ එයා වෙනදාට ඊට වඩා තරහා ගිහිල්ලා තින්නේ. නෑ. ඊට වඩා අඩුයි. ඒ කියන්නේ එයා යම් කිසි අගයකට වඩා කුඩයි කියලා පෙන්වනවා. මෙන්න මේ y යම් කිසි අගයකට වඩා නැත්නම් gx යම් කිසි අගයකට වඩා කුඩයි කියලා පෙන්වනවා. වැඩි හරි නේද? මේනි gx නේ. y සමාන gx නේ y හරි එහෙනම් මම ඔතනින් වැඩ ගන්න ඕනේ මම නියත වශයෙන්ම ගන්න දෙයක් නියත වශයෙන්ම ගන්න දෙයක් තමයි මේ ලෝකෙ දින ඕනම තාත්වික සංඛ්‍යාවක වර්ගය විශාලයි හෝ සමානයි බිංදුව වෙන්න ඕන මේක මම නියත වශයෙන්ම ගන්න දෙයක් ඇයි මේ ඕනම තාත්වික සංඛ්‍යාවක් කියලා මට කියන්නේ අන්න එතනින් තමයි ප්‍රව බලපාන්නේ හා මේක ඇවිල්ලා ලැම්ඩා විතර තාත්වික සංඛ්‍යාවක් x කියලා කියන්නේ තියෙන තාත්වික සංඛ්‍යාවක් හරි අපිටම කියන්න පුළුවන් x කියලා කියන තාත්වික සංඛ්‍යාවක් හරි මම ඒක දෙන්න ඕනේ මේක නෑ හරි මම දෙන්න ඕනේ x අවයවයක් පාර කියලා එහෙම දුන්නත් නැත්නම් මේ වැඩේ වැරදි හරි ලැම්ඩා අවයවයක් පාර කියලා දීලා තියෙනවා හරි අවුලන්නේ නැහැ ඒගොල්ලෝ හිතනවා අපි x අවයවයක් පාර කියලා ගන්න නැති කියලා එහෙම ගත්තොත් x වෙන ලැම්ඩා කියලා කියන්නේ තාත්වික සංඛ්‍යාවක් තාත්වික සංඛ්‍යාව වර්ගය අනිවාර්යයි විශාලයව සමානයි බිංදුව වෙන්න ඕනේ ඒක තමයි තාත්වික සංඛ්‍යාවක් ඇත්තටම කිව්වොත් අර්ථ දෙකීම මේ ලෝකේ ඕනම තාත්වික සංඛ්‍යාවක් ඔයගොල්ලෝ ගත්තොත් එයාගේ වර්ගය විශාලයි හෝ සමානයි බිංදුව වෙන්න ඕනේ. මේ ලෝකේ ඕනෑම තාත්වික සංඛ්‍යාවක් වලකටත් එයාගේ වර්ගය උඩයි බිංදුව වෙන්න ඕනේ. එහෙනම් තරිනු වෙන්න ඕනේ. හරි. හරි. මෙතන බලමු. ඊළඟට මම දැන් මේ ප්‍රකාශනය හදා ගන්න ඕනේ. මොකද මේ ප්‍රකාශනයේ තියෙන අසමානතාවය කියනවා කියලා පෙන්නන්න ඕනේ. ඒ කියන්නේ මම කියවන වෙනදට වඩා අඩුයි. බෝලය. ඔහොම පෙන්නන්නේ. හරි. යම්සේ දෙකට වඩා කුඩා හෝ සමානයි කියලා පෙන්නන්නේ මේ gx. එතකොටනේ ආ මෙන්න මෙයාගම උපරිමය වෙන්නේ. පැහැදිලි මම මේ කියන්නේ. ආ එහෙනම් මම මෙයාව හදාගන්න ඕනේ. එහෙනම් මම ඉස්සරහ මේක තුමේ ඍණ කියලා හදාගන්න ඕනේ. ඒ කියන්නේ දෙපැත්තම ඍණයෙන් වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ මෙතන ඍණයෙන් වැඩි කරලා පස්සේ බිඳුවයි ඍණ වලින් වැඩි කරලා පස්සේ අසමානතා ලකුණෙන් පැත්ත මාරනවා. ඒ වගේම මම දෙපැත්තට එකතු කරන්න ඕනේ ලැම්ඩා වර්ගය දෙන 2යි ලැම්ඩා ඍණ 3. අසමානතාවයක දෙපැත්තම එකම අගයක් එකතු කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. ලැම්ඩා වර්ගය දෙන දාන 2යි ලැම්ඩා ඍණ 3. මේ කවුද මේ ඉන්නේ මේ ඉන්නේ gx gx යා කුඩා හෝ සමානයි කියලා ඉන්නවා ලැම්ඩා වර්ගය දන 2යි ලැම්ඩා ඍණ 3 ඒ කියන්නේ මේක තේරුම තමයි යම් කිසි අගයකට වඩා කුඩයි ඒ කියන්නේ මේක තේරුම තමයි gx එන්නත y සමානයි gx ප්‍රස්ථාරයට එන්න නිසා y සමානයි gx ප්‍රස්ථාරයට උපරිමයක් පවතී අනිවාර්යෙන් හැරුම් ලක්ෂයක්. එයා තමයි මේ උපරිමයේ කියලා කියන්නේ. හරි. ඒ උපරිම අගේ මොකක්ද? ඒ උපරිම gx අගේ මොකක්ද? උපරිම gx අගේ තමයි මේ ඉන්නේ. හරි. හරි. එතකොට හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංග සොය ප්‍රස්ථාරයේ උපරිම අගය ලැම්ඩා ඇසුරෙන් දෙන්න. ප්‍රස්ථාරයේ උපරිම අගය ඔන්න හොයන්න කියලා ඒගොල්ලෝ කියනවා. ලැම්ඩා ඇසුරෙන්. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංග. ඒ කියන්නේ ඔය හැරෙන තැනදී. ඒ කියන්නේ ප්‍රස්ථාරයේ උපරිම වෙන්නේ මොන අගයේද? මොන x අගයේද? තමයි බලන්න. මේ ප්‍රස්ථාරයේ බලන්න මේ මෙයාගේ ප්‍රස්ථාරය ගැන හිතන්නකෝ.
වෙනස් වෙන්නේ මෙන්න මේ පාර්ට් එක විතරයි නේද? මේ පාර්ට් එක විතරයි නේද? ඒ කියන්නේ යම් කිසි කෙනෙක්ගේ යම් කිසි ධන සංඛ්‍යාවක් අඩුනවා. අපි හොඳටම දන්නවා මේ කැලේ මේ කොටුව ඇතුලේ තියෙන එක ධන සංඛ්‍යාවක් කියලා. ධන සංඛ්‍යාව අඩු වෙනවා. අඩු වෙන ධන සංඛ්‍යාව ලොකුයි නම් මුළු එක්කෙනාගේ අගය පොඩි වෙනවා නේද? අඩු වෙන ධන සංඛ්‍යාව පොඩි නම් මුළු එක්කෙනාගේ අගය ලොකු වෙනවා නේද? එහෙනම් මෙයාට එන්න පුළුවන් උපරිම අගය එන්නේ මෙයාට එන්න පුළුවන් පොඩිම අගය આવත් නේද? ආ යම් කිසි සංඛ්‍යාවක නැත්තම් මේ ලෝකෙ තියෙන ඕනෑම තාත්වික සංඛ්‍යාවක වර්ගයට එන්න පුළුවන් පොඩිම අගය මොකක්ද? බිඳුව නේද? ආ gx උපරිම විදිහ මොකද වෙන්නේ? x වෙන ලැම්ඩා වල වර්ගය සමානයි බිඳුව වේදිය. මෙහෙර තීරිය වලදි කරන කාරණා හරි. එතකොට මට x සමානයි ලැම්ඩා කියලා එනවා. හරි. මොන x ඛණ්ඩාංශය හොයාගත්තා. x වෙන ලැම්ඩා වල වර්ගයේ බිඳුවේදී මෙයා බිඳුව වෙනවා අපි ඉස්සරහ කරගත්තා. y සමානයි gx උපරිමයි. උපරිමයි කියද? මෙන්න මෙයා විතරයි දෙන්නේ. මෙයා බිඳුව වෙලා. ලැම්ඩා වර්ගයේ දන 2යි ලැම්ඩා වලින් 3යි කියලා එනවා. එහෙනම් උපරිම ලක්ෂයේ ඛණ්ඩාංශ උපරිම ලක්ෂයේ ඛණ්ඩාංශ කියන්නේ උපරිම ලක්ෂයේ ඛණ්ඩාංශ එයාගේ x අගය ඇවිල්ලා ලැම්ඩා එයාගේ y අගය ඇවිල්ලා ලැම්ඩා වර්ගයේ දන 2යි ලැම්ඩා වලින් 3යි කියලා එනවා. හරි. අන්න උපරිම ලක්ෂයේ ඛණ්ඩාංශ ඇවිල්ලා ඉන්නවා ලැම්ඩා ඇසුරින්. හරිද? ඛණ්ඩාංශ වල ප්‍රස්තාරයේ උපරිම අගය ලැම්ඩා ඇසුරින් දෙන්න කියලා කියනවා. අයියෝ ආයි බලන්න ගන්නනේ. නේ? ඔනේ උපරිම අගයේ ප්‍රස්තාරය මෙන්න මේක. ඒ කියන්නේ ප්‍රස්තාරයේ උපරිම ලක්ෂයේ y ඛණ්ඩාංශය තමයි ප්‍රස්තාරයේ උපරිම අගය කියලා කියන්නේ. ඉතින් එයා කතාවක් නේ. ඒ ඔක්කොම දෙන්න කියලා කියන්නේ ලැම්ඩා ඇසුරින්. හරි? ඊට පස්සේ ගාණ ඊළඟ කොටසේ කියනවා a9 gx සමානයි බිඳුව සමීකරණයට තාත්වික මූල පවතින බව. පවතින ලැම්ඩාගේ අගය මුලකයේ සොයන්න කියලා කියනවා. gx සමානයි බිඳුව සමීකරණයට තාත්වික මූල පවතින ලැම්ඩාහි අගය පරාසය සොයන. අගය කුලකයේ සොයන්න කියලා කියනවා. දැන් බලන්න. gx ප්‍රස්තාරයේ ඉන්න උපරිම අගය මෙන්න මොකද කියලා දීලා තියෙනවා. හරි? අපි දන්නවා මම මෙලි පොඩක් මහනවා නේ. අපේ gx ප්‍රස්තාරයට උපරිම අගය තමයි ඉන්නේ කියලා අපි දන්නවා. ඒ උපරිම අගය x සමානයි ලැම්ඩා වලට මෙන්න මෙහෙම ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙයාගේම ගෑවිලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් අපායන් උඩ යන්න පුළුවන්. ඒවලු කියන්නේ මේ gx සමානයි බිඳුව ප්‍රස්තාරයේ. ඒ කියන්නේ gx බිඳුව වල සමානයේදී යාළ තාත්වික මූලෙ ඉන්නවනේ. එක්කෝ මේ මෙන්න මේ විදිහට තැන් දෙකකින් කැපෙන්න ඕනේ ප්‍රස්තාරයේ. නැත්නම් මේ විදිහට බිඳුව අක්ෂය ගෑවෙන්න ඕනේ. සමානයි. x අක්ෂය ගෑවෙන්න ඕනේ. එක්කෝ x අක්ෂය තැන් දෙකකින් කැපෙන්න ඕනේ. නැත්නම් x අක්ෂය ගෑවෙන්න ඕනේ. නැත්නම් තුන්වෙනි අවස්ථාව වගේද? x අක්ෂය ගෑවෙන්නේ නැහැ. ඒකෙදි මෙන්න මේ කියන අවස්ථාව දෙකේ තමයි අපේ gx සමානයි බිඳුව ප්‍රස්තාරයට තාත්වික මූල තියෙන්නේ. පැහැදිලිද? එහෙම වෙන්න නම් ලැම්ඩාරි අගේ කුලතිය හොයන්න කියලා කියනවා. තමයි මෙහෙම වෙන්න නම් මොකද වෙන්න ඕනේ? මෙයාගේ උපරිම අගේ තියෙනවා නේද? උපරිම අගේ බිඳුවට වඩා විශාල වෙන්න ඕනේ නේද? ඒ කියන්නේ යා ප්‍රස්තාරයේ x අක්ෂයේ ප්‍රස්තාරයේ උපරිම ලක්ෂය x අක්ෂය හෝ ඊට උඩනේ ඉන්න ඕනේ. ඒ කියන්නේ යාගේ උපරිම අගේ තාත්වික මූල පැවතීම සඳහා ප්‍රස්තාරයේ උපරිම අගේ විශාලය හෝ සමානයි බිඳුව විය යුතුයි නේද? එයා උඩයි බිඳුවත් එහෙම එයා x අක්ෂය කැපෙන්නේ නැහැ. ඒ කියන්නේ gx සමානයි බිඳුව සමීකරණයට තාත්වික මූල පවතින්නේ නැහැ. හරි? ආ. එහෙනම් මෙහෙම වෙන ලැම්ඩායි අගේ කුලකයේ හොයන්න කියනවා. පට්ට ලිසි සරල සමාන්තරය. හරි? ලැම්ඩා ලිනි එක. ආ. මේ ගත්තොත් එහෙම මෙන්න ලැම්ඩා මෙතන 1යි මෙතන ලැම්ඩා ඍණ 3යි. මෙයා බිඳුව වෙන ඍණ 3ේදී මෙයා බිඳුව වෙන 1ේදී මරින 100 වගේ අගයන් දාලා බලනවා මේ ප්‍රකාශනයේ මොකද වෙන්නේ කියලා. මෙයා ඍණ වෙනවා ඍණ ගුණුණාම ධන වෙනවා. ඒක තමයි මම මේ දෙන්න අතර අගයන් දාලා බලනවා බිඳුව දාලා බලුවොත් එහෙනම් මෙතන ධන 3යි මෙතන ඍණ 1යි ගුණ කරා පස්සේ ඍණ 3යි ඍණ අගයක් කියන්නේ. මේ පැත්ත අගයන් දැම්මොත් එහෙම ඊට වඩා වැඩි අගයක් ධන 100 වගේ අගයන් දාලා බලන්න. මෙයා ධන වෙනවා ධන. එතකොට මේකට ගැළපෙන අගය පරාසය කියලා කියන්නේ සමානයි බිඳුවෙන් නිසා මේ ප්‍රකාශනයේ බිඳුවට සමාන වෙන ලැම්ඩා අගයන් ගන්නත් ඕනේ. ඒ වගේම විශාලයි බිඳුව වෙන්නත් ඕනේ. ඒ කියන්නේ මේ පැත්ත සා මේ පැත්ත.
ඒ කියන්නේ ලැම්ඩාට මට කියන්න පුළුවන් එක්කෝ කුඩා හෝ සමාන ඍණ 3යි කියලා. හෝ හෝ ලැම්ඩා කරවලද එකට වඩා විශාලයි හෝ සමානයි වෙන්නත් පුළුවන්. ඔන්න ඔය තමයි ලැම්ඩායි අගේ කුඩකේ ඔය අගේ පරාසයෙන් ඔය කුඩකයක් දෙලුවොත් එන්නේ කොහොමද? කුඩකයක් දෙලුව මට කියන්න පුළුවන් ඍණ අනන්තයේ ඉඳන් ඍණ 3 වෙනකම් මේකේ විවෘත සංඛ්‍යා ප්‍රාන්තරයක් වෙන්න ඕනේ මම පැත්තේ. දකුණු පැත්තේ සම්මුර්ථ වෙන්න ඕනේ. මොකද සමානයි ඍණ 3 කියලා කියනවානේ. ඍණ අනන්තයට කවුරුත් සමාන වෙන්න බෑ. ඒ නිසා මේකත් රවුම් වරහණක් ගන්නවා. අනිත් පැත්තේ මෙතනදි කොටු වරහණක් වෙන්න ඕනේ. එක ඉන්නක. එයාගේ දකුණු පැත්තේ ධන අනන්තය ඉන්න ඕනේ. එතන රවුම් වරහණක් වෙන්න ඕනේ. මොකද අනන්තයට කවුරුත් සමාන වෙන්නේ නැහැ. ඔන්න අගේ කුලකේ ලියලා බලනවා. හරි. ඊට පස්සේ කියනවා මේකේ දැන් මේ කතන්දරේ පොඩ්ඩක් දිරව ගන්න ඈ. හරි. තවදුරටත් මෙහි මූල අනුපාතය ගැමා බව දීලා තිබුණා. හරිද? ඔන්නේ ප්‍රකාශනය. ගැමා සහ ලැම්ඩා අතර සමීකරණයක් වෙන්නලා තියෙනවා. අන්නේ සමීකරණේ හොයන්න කියලා තියෙනවා. මූල අතර අනුපාතය ගැමා කියලා දීලා තියෙනවා. හරි? එතකොට නම් මේ මූල අතර අනුපාතය ගැමා කියලා දීලා තියෙනවා නේද? අපි කොහොමද ඔය කියන ගැමා සහ මෙයා අතර ඔය සමීකරණේ ඔය කතන්දරේ ඔක ගොඩනගා ගන්න. මූල අතර අනුපාතය ගැමා කියලා දීලා තියෙනවා. හරි? අපි ඉස්සරහම දැන් ඒක සාකච්ඡා කරන්න බලමු. හරි? තමයි අපි මේකේ මෙන්න මේ විදිහට කොට හිතමුද මේ ගානේ දිලා තියෙන්නේ සමීකරණයේ මූල අතර අනුපාතය ගැමා කියලා තමයි දිලා තියෙන්නේ. එතකොට හිතන්නකෝ මේ gx සමානයි බිඳු සමීකරණය කියන්නේ මේ කියන්නේ මෙයාගේ මූල අතර අනුපාතය. හිතන්න gx සමාන බිඳු මම පොඩ්ඩක් ලියා ගන්න ඉස්සෙල්ලා නේ මුලින් දින විදිහටම පොඩ්ඩක් වර්ගද සමීකරණයක් විදිහට මම ඒවා ලියා ගන්නවා. දැන් මේ වෙලාව ගියරම මන්නේ පොඩ්ඩක් සාවධානව යොමු කරගන්න. දුවට තනවා දෙකයි ලැම්ඩා ඍණ 3 කියලා. සමාන බිඳුව. මෙයාගේ මූල අපි ගම් කුලික ඇල්ෆා බීටා කියලා. කියන්නේ මෙයාගේ මූල මෙහි මූල ඇල්ෆා ගමා බීටා යේ ගණන. හරි. මේකෙන් නම් මේ කොමන් ගන්න. එහම අමාරු ගන්නක් නෙවෙයි. හරි ඇල්ෆා ගමා බීටා යේ ගණන්. හරි. මේකල ගමා කියලා දීලා තියෙන්නේ ඇල්ෆා බෙදින්න එකද? එහෙම නැත්නම් ගැමා කියන්නේ බීටා විදිහ නේද? ඇල්ෆා. අපි දන්නේ නැහැ නේ. ගැමා කියන්නේ ඇල්ෆා විදිහින් බීටාද නැත්නම් බීටා විදිහින් ඇල්ෆාද කියලා අපි දන්නේ නැහැ. ඒක නිසා අපි අකුරු දෙකක් ගන්න එක සාධාරණයි. ඒ කියන්නේ මෙයාගේ මූල හොයලා හිතන්නකෝ ලැම්ඩා වලින් මෙයාගේ මූලෙමක් ගෙවුවා කියලා. හොයලා ඉවරලා එක මූලයක් බෙදීම අනිත් මූලෙ සමානයි ගැමා කියලා ගත්තොත් එහෙනම් ඒක අසාධාරණ කතාවක්. මොකද ඇවිල්ලා එතනදී අපි නිශ්චිතවම මූල හොයලා නින්නේ. හරි මෙතනදී එහෙම නෙමෙයි අපි නිකන් අකුරු දෙකක් දාලා තියෙන්නේ. එතකොට ගැමා කියලා කියන්නේ ඇල්ෆා බෙදීම එක නම් අපිට කියන්න පුළුවන් එක බෙදීම ගැමා ඇවිල්ලා බීටා බෙදීම ඇල්ෆා කියලා. පැහැදිලිද? හරි. ඊට පස්සේ මම මෙයාට මම මේ සමීකරණයට මේ සමීකරණය මම එළදුව කරනවා. හරි. එහෙනම් මම බඩු ගැගා සද්දේ වෙනවා. එච්චර හිතන්න එපා. මේකට අවධානය යොමු කරන්න. හරි. එකට දෙකම එළදුව කරනවා. එළදුව කරාට පස්සේ ගැමා එකතු වෙනවා. එක බෙදීම ගැම්මා අර පැත්තෙන් ඇල්ෆා බෙදීම බීටාට එකතු වෙනවා බීටා බෙදීම ඇල්ෆා. හරි මම මේක පොඩ්ඩක් සුළු කර ගන්නවා. සුළු කරගනින්දි මගේ වම් පැත්තේ පේනවා මට ඉන්නවා මෙතන ගැම්මා කියලා ඉන්නවා. අවුලක් නැහැ. අපේ ප්‍රකාශනයේ වම් පැත්තේ ඉන්නවා ගැම්මා කියලා. හරි. එදිනවා ගැම්මා වර්ගයේ ධනික. මේ පැත්ත සුළු කරගනින්දි මගේ හරේ ඉන්න ඇල්ෆා බීටා උඩේ ඉන්න ඇල්ෆා වර්ගයේ ධන බීටා. හරි දැන් මේක පොඩ්ඩක් හිතන්නකෝ. ඕගොල්ලොන්ට ඔය දින ප්‍රකාශනයේ ගැමා ධන එකේ වර්ගය බෙදීම ගැමා කියලා ඉන්නේ. ඒ වගේම දකුණු පැත්තේ ලැම්ඩා වල යම් කිසි ප්‍රකාශනයක් ඉන්නේ. අපි ඒක කොහොමද ගමුකෝ? හරි. මේක මේ ගැමා ධන එකේ වර්ගය කියලා ඉන්නවනේ වම් පැත්තේ. යට ගැමානේ මරිනවා ගැමා වර්ගය ධන එකේ ඉන්නවා. උඩ දෙකයි ගැමා කියලා හිතේනම් කෑරලා. උඩ දෙකයි ගැමා කියලා කැලලක් හිටියනම් වැඩේ හරි නේද? මම දෙලිකට මහනද? අවුල නැද්ද? ආ මොන මෙපුවා? මම මේකෙම උඩ හදාගන්නවා දෙකයි ගැමා කියලා. දෙකයි ගැමා කියලා හදාගන්නවා. ඒකෙන් මම වැඩිපුර කැලලක් දාගෙන තියෙන්නේ. වැඩිපුර කැලලක් දාලා තනම් ආපහු එයා අයින් කරගන්නවා. දෙකයි ගැමා ගැමා ගෙමුදුව පස්සේ දෙකයි කියලා වැඩිපුර කැලලක් මම ඊ දාගෙන තියෙන්නේ. එයාව අයින් කර ගන්නවා කියලා කියන්නේ එහෙම නැත්නම් මම මේ පැත්තට දානවා කියලා කියන්නේ මම එයාව දකුණු පැත්තට දානවා. මම එයාව දකුණු පැත්තට දානවා.
හරි මම වම් පැත්තට දෙකක් දාගෙන තියෙන්නේ දකුණු පැත්තට දාලා දෙකක් එතකොට මෙයා කවුද මේ ඉන්නේ මෙන්න මෙයා මේ ගැබන්ගන එකේ වර්ගය ගැමන්ගන එකේ වර්ගය දෙදීම ගැමන්නවා හරි මම ගැමන් කියන්නේ තාරෝදීම තමයි හරි මෙන්න බලන්න මෙයා මෙයාගේ ගුණ කරා පස්සේ 2 ඇල්ෆා බීටා කියනවා ඇල්ෆා වර්ගය දෙන බීටා වර්ගය දෙන 2 ඇල්ෆා බීටා කියන්නේ ඇල්ෆා දෙන බීටාගේ වර්ගය දෙදීම ඇල්ෆා බීටා දැන් වාඩි ඉන්නවා මූල දෙකේ අයිත්‍ය සහ මූල දෙකේ ගුණිතය තමයි gx සමානයි බිඳුව සමීකරණය ගත්තට පස්සේ එයාගේ මූල ඇල්ෆා බීටා කියලා පිළිගන්න එහෙනම් ඇල්ෆා දෙන බීටා කියන කියන්නේ කවුද ඔබලා දන්නවා ඍණ bla ඒ කියන්නේ ඍණ 2 ඇල්ෆා බෙදීම 1 ඒ කියන්නේ ඇල්ෆා නේ 2යි ළඟ ඇල්ෆා බීටා කියන්නේ කියන්නේ කවුද c බෙදීම a නියත පදයේ බෙදීම 1 එහෙම නැත්නම් 2යි ළඟ ඍණ එහෙනම් මම මෙයාට කියන්න පුළුවන් ඇල්ෆා දෙන බීටාට ඍණ 2යි ළඟ කියලා එයාගේ වර්ගය කියලා 4යි ළඟ වර්ගය වෙනවා ඒ කියන්නේ මෙයාගේ පල්ලයින් ඇල්ෆා බීටා එයාගේ 2යි ළඟ ඍණ 3 වෙනවා प्रकाशन මෙතන ඉන්නේ එතකොට ඍණ 2යි ළඟා දීම ඍණ 1 ධන 2යි ළඟා 2යි ළඟා ඍණ 3 මෙදීම ඍණ 1 ඇවිල්ලා 3 ඍණ 2යි ළඟා හරි එතකොට මෙතන හරේ ඉන්නේ ඇල්ෆා බීටා වෙනුවට 3 ඍණ 2යි ළඟා හරි මම දෙනවා කතන්දරේ සාර්ථකයි කියලා අපි ඒකෙම අවසානම කැලලරියන් තාම ඒ කොටස ඉන්නේ හරි ආ එහෙනම් gx සමානයි බිඳුව සමීකරණයේදී විසඳුම් සඳහා එක්තාත්වික අගයක් පමණක් පවතින්නේ එකම එක තාත්වික අගයලු තියෙන්නේ ලැන්ඩායි කුමන අගයකට අගයකදී දැයි සොයන්න. ඒක පට සරලයි ඒක තමයි චුට්ටක් හිතන්න. එකම එක තාත්වික අගයලු තියෙන්නේ. ඒ කියන්නේ කොමර තමයි වර්ගිත සමීකරණයකට මූල දෙකක් ඉන්නේ. එතකොට මේ මූල තාත්වික සහ සමපාතයි කියලා එන්නේ. එතනත් ඉන්නවා හිතන්නකො මූල දෙක ඇවිල්ලා තාත්වික සහ සම්පාතයි එකයි කියලා හිතන්නකො එකකම එක තමයි උත්තරේ වර්ගිත සමීකරණයකට මූල තාත්වික සහ සම්පාතයි කියලා එක උත්තරයක් ආවම x = 1 කියලා x = 1 සහ x = 1 කියලා එතන උත්තර දෙකක් ඉන්නවා එතනත් විසඳුම් දෙකම ඇවිල්ලා 1 සහ 1 තමයි මූල එකක් ඉන්නවා කියලා අදහස් කරන්නේ එක් තාත්වික අගයක් පමණයි ඉන්නේ කියලා අදහස් කරන්නේ එයාගේ මූල දෙකම එකයි එකයි කියලා කියන්නේ මේ එකම අගය හරි ඒ කියන්නේ ඇල්ෆා සමාන ඒක ඒ කියන්නේ ඇල්ෆායි බීටායි දෙන්නම එකිනෙකයි ඒ කියන්නේ මූල එක තාත්වික මූලයක් පමණක් ඉන්නවනම් ගැමා සමානයි එක විය යුතුද එහෙනම් මෙන්න මේ සමීකරණයට අපි ගැමා සමාන එක දැම්මනම් මට ගණ්ඩාට අගයක් එනව නේද ගේමක් නැහැ ගැමාට දැම්මනම් එක ධන එකේ වර්ගයේ බෙදීම ගැමාට එකයි මෙවැත්තේ 4යි ලැම්ඩා වර්ගයේ ඉන්නවා බෙදීම 3 ඍණ 2යි ලැම්ඩා කියලා ඉන්නවා හරි අපිටම සුරු කරමු අපි ඊට පස්සේ මෙතන ඉන්නවා 4යි ලැම්ඩා වර්ගයේ බෙදීම 3 ඍණ 2යි ලැම්ඩා කියලා සමානයි මෙතන ඉන්නවා 2 වර්ගයේ 4යි 4ට 4 කැපෙනවා මෙයා අර පැත්තටම සුරු කරනවා එතකොට එනවා ලැම්ඩා වර්ගයේ සමානයි 3 ඍණ 2යි ලැම්ඩා කියලා එනවා මේකට මෙහාට ගත්තා පස්සේ ලැම්ඩා වර්ගයේ දන 2යි ලැම්ඩා ඍණ 3 සමානයි බිඳුවයි කියලා එනවා එනම් මෙතන එනවා ලැම්ඩා සමානයි ෆූ කියලා ඍණ 3යි ලැම්ඩා සමානයි ධන 2යි කියලා උත්තර දෙනවා अंतिम පොදු විසඳුම් වගේ පේනවා විසඳුම් සියල්ල ලබා ගන්න කියන අවස්ථාවේ තියෙනවා බලමු අපි වෙනවද කියලා හරි මෙන්න මේ කියන මේ කතාවක් x ත්‍රිතයේ වසම සහ සහවසම මේ පරාසය සොයන්න වසමට dh කියලා දාන එක සම්මතාන්තරය හරි ඩොමේන් x ත්‍රිතය වසම x ත්‍රිතය වසම මොකද්ද ඔයගොල්ලෝ දන්නවා
වසමට කොයි වෙලාවකවත් අයිති වෙන්න බෑ 3 නේද? හරය බිඳුව වෙන බෑ. වර්ගමූල ඇතුලේ ඉගෙන වෙන සංඛ්‍යා සහ හරය බිඳුවන සංඛ්‍යා තමයි x වලට ගන්න බැරි. අපේ වසමට ගන්න බැරි. මේ සංඛ්‍යා හැර ඕනෑම සංඛ්‍යාවක් අපිට ගන්න පුළුවන්. එතකොට මේකේ හරය ඍණ වෙන සංඛ්‍යාවක් වෙනවා x ඍණ 1 ඒකේදී. එහෙනම් අපිට ඕනම තාත්විය සංඛ්‍යාවක් ගන්න පුළුවන්. ඒකෙන් අඩු කරන්න ඕනේ x ඍණ 1 කියන කුලකය. කුලකයම අඩු කරන්න ඕනේ. ඒක තාත්විය සංඛ්‍යාවක් කුලකේ නෙමෙයි. හරිද? ඒ වගේම අපි දැන් කොහොමද ගන්නෙ? සහවසන සමාන රේන්ජ් එක නැත්තම් පරාසය x ත්‍රිතයේ පරාසය. හරි? කොහොමද ගන්නෙ? පරාසය විල්ල ඕන දන්නවා මේක කිසිම මෑවිලන පූර්ණ වර්ගයක් විදිහට ලියන්න එහෙම බෑ. ඒ වගේ දෙයක් කිසි දෙයක් කරන්න බෑ. කෙරින්ම පරාසය විල්ල r. හරි? ඔච්චර. ඉතින් ඒක නතරයක් නෑ අපෝ. හරි? ඊට පස්සේ මම මොකද්ද මේක තියෙන්නේ කියලා. ආ ඒගොල්ලෝ කියනවා x ත්‍රිතයේ ප්‍රතිලෝම ත්‍රිතය h ඉන්වර්ස්. හරි මනම් h ඉන්වර්ස් x කියලා කියනවා. හරි? ප්‍රතිලෝම ත්‍රිතය හොයන්න කියලා කියනවා. සහ එයාගේ වසමයි පරාසය ලබා ගන්න කියලා කියනවා. අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. එතකොට මම මේක ඉස්සරම ලියනවා මගේ ඉස්සරම hx කියන ත්‍රිතය එක ඍණ x බෙදීම එක ධන x. මම ඒකේ hx නෝඩ මම y කියලා ගන්නවා y සමාන 1 ඍණ x බෙදීම 1 ධන x කියලා ගන්නවා. අපි එහෙමනේ x ධම්මන පස්සේ y වෙන ත්‍රිතයනේ මේ තියෙන්නේ. එහෙනම් y ධම්මන පස්සේ x ව අවුට්පුට් එක විදිහට කියන්නේ y ස්වයත්ත්ව චලන වෙලා x ව පරාසිත චලන වෙන ත්‍රිතය තමයි අපි හොයා ගන්නවා. එහෙනම් මම මේකේ දැන් මේක y සමානයි x වලින් ඉන්නවා වගේ අපි අපේ මෑන් ප්‍රතිලෝම ත්‍රිතය නම් පොද x සමානයි y වලින් ඉන්න ත්‍රිතයක් වෙන්න ඕනේ. ඔවනේ වෙන්නු. හරි. එහෙනම් මම යාලි x උත්තර කරගන්නවා. උත්තර කරලා පස්සේ මෙයාම මෙයාට ගුණ කරනවා. yx එතනින් x කියලා එනවා. මෙයා මෙයාට ගත්තා පස්සේ මට එනවා y දෙන එක වතාවක් x කියන සමානයි. මෙයා මෙයාට ගත්තා පස්සේ එතනින් y එනවා. x සමානයි එතනින් y දෙදීම එකතන y කියලා එනවා. මෙයාගේ අපිට මේ විදිහට ස්ථිරයක් ඉන්නේ සාමාන්‍යයෙන් ඉන්නේ x වෙනුවට y දානවා y වෙනුවට x දානවා. ඔන්න ඉන්නවා මගේ h ඉන්වර්ස් x. ඒ නැත්තම් hx ත්‍රිතයේ ප්‍රතිලෝම ත්‍රිතය. හරි ඔන්න ඉන්නවා. බලන්න එයා hx ත්‍රිතයම තමයි. hx ත්‍රිතයේ ප්‍රතිලෝම ත්‍රිතය hx ත්‍රිතයම තමයි. බලන්න කොච්චර වැඩි ලස්සනද කියලා. හරි? හරි බලන්න ආයි. හරි? එයාගේ කවුද? b h ඉන්වර්ස් සහ r h ඉන්වර්ස් ස්ක්වයර් කියලා කියනවා. අරයාගේ ප්‍රතිලෝම ත්‍රිතය නිසා මොකද්ද? එයාගේ b h ඉන්වර්ස් කවුද වෙන්නේ? සාත්‍ය සංඛ්‍යාව කුලකින් ඍණ 1 කියන කුලකේ අඩු කරනවා. ඒ කියන්නේ හරය බිඳුව නොවෙන්න. ඒ වගේම එයාගේ r තමයි එයාගේ සහවසන විදිහට එහෙම සමාන පරාසය විදිහට අපි දාන්න පුළුවන්. මම කියන එක පැහැදිලියි කියලා මම හිතනවා. හරි. ආ එහෙනම් ඊට පස්සේ කියනවා තවද ඍණ 2.5, 5 මෙන්න මේ පරාසය ඍණ 2.5, 5 මෙන්න මේ පරාසය දෙක. මේ ඇවිල්ලා සම්මුර්ත ත්‍රිතය. හරි? සම්මුර්ත සංඛ්‍යා ප්‍රාන්තය. හරි? මෙන්න මේ කියන වසම තුල h ඉන්වර්ස් tan x සමානයි එක බෙදීම මුළු තුන සමීකරණයේ විසඳු සියල්ල ලබා ගන්න කියලා කියනවා. h ඉන්වර්ස් tan x කියලා කියන්නේ කවුද? h ඉන්වර්ස් tan x සමානයි එක බෙදීම මුළු තුන කියන සමීකරණයේ සියලු විසඳුම් ලබා ගන්න කියලා කියනවා. අපි බලමු මෙයා පොදු විසඳුම් ගන්නද කියලා. මම හිතන්නේ පොදු විසඳුම් ගන්න. මෙන්න ඉන්නවා h ඉන්වර්ස් x. මෙයා again මෙයා එහෙනම් h ඉන්වර්ස් tan x කියලා කියන්නේ කවුද? මෙයාගේ x වෙනුවට tan x ගන්න. tan x බෙදීම එකතන tan x බෙදීම එක බෙදීම මුළු තුනයි. දැන් මේකේ tan x උත්තර කරලා එහෙම ගන්න නම් ලෑස්ති වෙන්න බෑ. මේක දැක්කම පොදු විසඳුම් ගන්න තමයි. හරි මම මේක මේ විදිහට ලියා ගන්නවා. මේක එක ලියා ගන්න මම tan 5 බෙදීම 4 කියලා. ඊට මෙයා tan x කියලා ලියනවා. බෙදීම එකදන මේක ඉතාලි ප්‍රසිද්ධ බෙදීම. මේ වගේ ඉන්න කට්ටියට මේ විදිහට අපි ලියනවා. ත්‍රිකෝණමිතිය ගොඩක් අල්ලලා ගන්න ඉන්න කෙනෙක්ට මේක එකපාර ඔළුවට එන්න ඕනේ. හරි? මම බලන්න. tan 5 බෙදීම 4 වතාවක් tan x කියලා කියනවා. කොහෙන්ද මේ tan 5 බෙදීම 4ක් ආවේ? tan 5 බෙදීම 4යි කියලා කියන්නේ 1යි. මෙතන tan 5 බෙදීම 4යි කියලා කියන්නේ 1යි. එක tan x වෙන මොන කරා පස්සේ tan x සමානයි එක බෙදීම 3යි. හරි. ආ.
එහෙනම් දැන් අපිට කියනවා මෙයා විසඳන්න කියලා කවුද මේ කාර්ය ප්‍රසාරණයේ මේ ඉන්නේ කාර්ය ප්‍රසාරණය වෙන කවුරු නෙවෙයි tan 5 දෙවීම 4 වෙන x ගේ ප්‍රසාරණය ඉවර වෙනවා tan 5 දෙවීම 4 වෙන tan x දෙවීම එක ධන tan 5 දෙවීම 4 tan x එහෙනම් මම මෙයා පොදු විසඳුම් සූත්‍රයක් තමයි දැන් මට මෙයාට ගන්න වෙන්නේ එහෙනම් මම මෙයාගේ එක විදිහේ මුළු තුන tan වෙන ඉවර පස්සේ ඔගොල්ලෝ දන්නවා tan 5 දෙවීම 6 කියලා හරි ඔගොල්ලෝ දන්නවා එහෙනම් මට මෙන්න මේ 5 දෙවීම 4 වෙන x උත්තර ගන්න පුළුවන් පොදු විසඳුම් සූත්‍ර පාවිච්චි කරලා n5 ධන alpha alpha කියන්නේ මෙන්න මේ අපා කවුද 5 දෙවීම 6 එහෙනම් මට එනවා x සමානයි කියලා අම මේක මෙතන කියන්නේ n9 වැඩියක් කිසෙල් n කියන්නේ ඕනම නිගලයක් හරි එහෙනම් x සමානයි කියලා එනවා 5 දෙවීම 4 වෙන 5 දෙවීම 6 අංශක 45 අංශක 30 කට ගුණා පස්සේ කියද අංශක 15යි අංශක 15 කියන එක ලියන්න පුළුවන් මට 5 දෙවීම 12යි කියලා මෙයා මේ විතර ආව පස්සේ n5 n5 හරි එහෙනම් n2 එකේ අගය අඳලා මෙන්න මේ පරාසය තුල පවතින x අගය ගුණන්නේ ඒගොල්ලෝ කියන්නේ හරි මෙන්න මේ වසම තුල පවතින පරාසයනේ මෙන්න මේ වසම තුල පවතින x අගය ගුණන්නේ කියලා තමයි කියන්නේ එතකොට මට ඒක ගොඩක් x අගයෙන් හිතේ හිතා දාන්න පුළුවන් මොන නැන්ට බිංදුව දාන්න x ට 5 දෙවීම 12යි කියනවා n එක දාන්න x ට 5 දෙවීම නැත්නම් අංශ 180 පඩු වෙනවා හරි එතකොට ඍණ 11යි 5 දෙවීම 12යි තාම ඍණ 2යි 5 ට වඩා ඉවසල ගියේ නෑ x ට 2 දාන්න 5 දෙවීම 12 ඍණ 2යි 5 වෙනවා තාම ඍණ 2යි 5 ට වඩා ඉවසල යන්නේ නැහැ එතකොට ඍණ 24 ඍණ 23යි 5 දෙවීම 12යි කියනවා ඒ වගේම x ට 3 දාන්න අන්න එතකොට 3යි 5 ප්‍රමාණයක් 5 දෙවීම 12යි අඩුවක් තියෙනවා ඍණ 2යි 5 පන්නනවා එතන තව එහා යන්න එපා දාන්න ධන පැත්තට මම බිංදුව දැම්මනේ 1 දාන්න 1 දැම්මොත් එහෙම වෙනවා මෙතන 5 ඍණ 5 දෙවීම සමාන ඍණ එකෙන් දාන්න ඍණ එක දැම්මොත් එහෙම 5 දෙවීම 12 ධන 5 කියලා වෙනවා එතකොට මට 13යි 5 දෙවීම 12යි කියලා කියනවා ඒ වගේම මෙතන ඍණ දෙක දැම්මොත් එහෙම 24යි 1යි 25යි 5 දෙවීම 12යි කියලා වෙනවා එයා 5 පන්නනවා මේ 25 දොලා 25 දොලා හැම දොලා පස්සේ එකට වඩා වැඩි 5 පන්නන. ඒ නිසා අපිට න්යාය ගන්න බැහැ. ඔන්න ඔය ටික තමයි ඔය උත්තර හතර තමයි මේක ගැන උත්තර හතර. මම හිතනවා 10 B කොටස ඔයගොල්ලෝ හඳින් තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපි මේක තේරුම් ගත්තら අපි යමු දැන් 11 වෙනි ගානට උපදෙන්නේ කියලා බලන්න.